රජයවිසින් හෙටදිනේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන බස්ගාස්තු පිළිබඳව සාකච්ඡාව දිගින් දිගටම ෙරීගෙන යනවා. විශෂෙන්ම සමස්ත බස්සිමියන් ඉල්ලන්නේ ඩීසල් සහනආධාරයා. ැබයි ඒවෙනුවට රජය බස්හිමියන්ට දෙන්න ලැෑස්ති වෙන්නේ සොච්චම් බස්ගාස්තුවක් මේ දෙන්න අදන සොච්චම් බස්ගාස්තුව බාරගන්න සවස්ත බස්හිමියන් සූදානම් නැහැයි කියන එක අපි විශේෂෙන්ම කියන්න ඕනෙ. ඒවගේම බස්කර්මාන්තය බේරාගන්න නම් සේවකයා බේරාගන්න නම් බස්හිමියයා බේරාගන්න නම් මේ සොච්චම් බස්ගාස්තුවයෙන් කවදත් බෞද්ගලක බස්කර්මාතය කොටගන්න බැහැ කියන එක. ්‍රශරලෝනි අපි ආණ්ඩුවට කියනවා. හෙට දිනේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන බස්ගාස්තුව සොච්චම් බස්ගාස්තුක්වෙන්න බෑ. ඒක ඉලා අගයකින් සියට විස්්ස සියයට විසි පහට. ඒයාගිය ප්‍රතිසතයක බස්ගාසුවක් වෙන්න ඕනේ ඒවාගේ මවුම් බස්ගාස්තුව රුපියල් විස්සේගේකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියනෙ එක පැහැදිලුව ප්‍රකාශ කරන්න ඕනේ බස්සිමියන්ට ගැලපෙන පෞද්ගලික බස්කර්මාන්තය ආරක්ෂාවෙන සේවකයාට නිසි වැටුපක් ලබා දෙන්න පුළුවන් බස්ගාසු සසෝදනයක් ලැබුණනොත්. හමනයි සමස් ලංකකා පෞද්ගල බස්සිමියන්ගේ සංගමය මේ බස්ගාස්ුව භාරගන්නේ එහෙම නව්නොත් අපි ඩීසල් සහනාධාරය ලබා ගැනීම සඳහා දිගින් දිගටම සටන් කරනවා. ඒ සඳහා දැඩිවෘර්තිය ක්‍රියා මාර්ගගන්නට පැකිලෙන්නේ නැහැයි කියේනෙකත් රජයට මතක් කරන්නවා. ඩීසල් සහනාධාරය ඉල්ලන පදාාන බස්සංගම් දෙකට සාකච්ඡා සඳහා ආරාධනා කරන්නේ නැහැ. තමයි විශේෂත්තිය ආන්දුවට කඩය යන ආණ්ඩුවත් එක ඩීල් දාන බස්සංගම් මොට විතරයි රජය සාකච්ඡාවට කැඳවන්නේ. ඒ නිසා අපි කියනවා බස්සිමියන් සතුටු කරන්න බැරි සේවකයන් සතුටු කරන්න බැරි බස්ගාස් අන්සෝදනයක් ලබාදුන්න්නොත් ඒය බාරගන්න අපි කිසිසේ සූදානම් නැහැ කියන එක විශේෂෙන් ඒවගේම පාන්රාත්තලග මිලතීන්දු කරන්නේ බේකිරි හිමිය නම් පලේන්ටියයේ ීයකේ මිලතීරණය කරන්නේ හෝටල් ලිමියනං බස්ගාස්තුව පිළිබඳව තීන්දු තීරණගන්න රාජ්‍යාමතිවරයාට අයිතියක් නෑ. ඒ පිළිබඳව තීන්දු තීරණගන්නේ සමස්ත බස්සිමියන් කියන එක රාජ්‍යමතිවරයාට මතක් කරලා දෙන්න ඕනි.